අයිබෝන් දුවේ පුතේ අදත් ලස්සන කතාවක් අහන්නයි ඕන දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් දරුවනේ අපේ ලංකාවේ අතීත රජවරුන් සහ වාරි කර්මාන්ත කියන දෙක අතර තියෙන්නේ බොහොම නොබිදෙන සම්බන්ධතාවයක්නේ. ඉතින් අද මට හිතුණා ධාතුසේන රජතුමා සහ එතුමා විසින් ඉදි කළ කලාවේව ගැන ලස්සන කතාවක් ඔයාලට කියලා දෙන්න. අදින් වසර 1500කට විතර ඉස්සර හරියටම කියනවා නම් ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී තමා ධාතුසේන රජතුමා කලාවැව ඉදි කරන්නේ. ශ්‍රී ලංකාවේ මෞර්ය රාජ්‍ය වංශයට අයත් පළමු රජු ලෙස ඓතිහාසික වාර්තාවල සඳහන් වෙන ධාතුසේන රජතුමා ක්‍රිස්තු වර්ෂ 455 ඉඳලා 473 වෙනකල් අපේ රටේ අනුරාධපුර අගනුවර කරගෙන රාජ්‍ය පාලනය කරනවා. මේ කාලය තුළ ධාතුසේන රජතුමා වාරි කර්මාන්ත 18ක් කරවලා තියෙනවා. දරුවන්ට මතක ඇති මං මීට කලින් යෝදෑල ගැන කතාවක් කියලා දුන්නා. කලාවය වගේම යෝදෑලත් ඒ කිට්ටුව තියෙන අවකන බුද්ධ ප්‍රතිමාවත් මේ ධාතුසේන රජතුමාගේ කාලේ ඉදි කරන ලද විශේෂිත නිර්මාණ විදියටයි සැලකන්නේ. ධාතුසේන රජතුමාගේ කුමාරාවදිය එහෙමත් නැතිනම් ළමා කාලයේ ගෙවිලා තියෙන්නේ සාමණේර හිමිනමක් විදියටයි. එහෙම වෙන්න විශේෂිත හේතුවක් තියෙනවා. මේ කාලේ අපේ රට දකුණු ඉන්දීය ද්‍රවිඩ කුමාරවරු පිරිසක් විසින් ආක්‍රමණය කරලයි තිබුණේ. මේ ආක්‍රමණයට ෂඩ් ද්‍රවිඩ ආක්‍රමණය කියලයි කියන්නේ. ද්‍රවිඩ කුමාරවරු 6 දෙනෙක් එයාලගේ හමුදාවකුත් එක්ක ඇවිල්ලා අපේ රටේ අගනුවර අල්ලගෙන එයාලගේ පාලනයක් ගෙනියනවා. මේ කාලයේදී රජකමට උරුමකම් කියන ධාතුසේන කුමාරයාගේ ආරක්ෂාවට තමයි සාමණේර නමක් විදිහට පැවිදි කරලා කුමාරයාව රැකබලා ගන්නේ. ඉතින් කවුද දන්නවද මේ විදිහට කුමාරයාව ආරක්ෂා කරන්නේ? ඒ තමා කුමාරයාගේ මාමා කෙනෙක් වුණ මහානාම හාමුදුරුවෝ. ඓතිහාසික මූලාශ්‍රවලට අනුව මහා වංශයේ ලියන මහානාම හාමුදුරුවෝ තමයි එදා මේ විදිහට කුමාරයාව හදාවඩා ගන්නෙ. සාමණේර හිමිනමක් විදිහට ඉන්න කාලයේදී කුමාරයාට බණ දහම් වගේම ශිල්ප ශාස්ත්‍ර සහ රාජ්‍ය පාලනය පිළිබඳවත් හොඳ අධ්‍යාපනයක් ලැබෙනවා. තරුණ වයසට පත් වුණාම උපවැදි වෙන කුමාරයා සේනා සංවිධානය කරගෙන ගිහිල්ලා ද්‍රවිඩ ආක්‍රමණික පිරිස් පරාජය කරලා අපේ රට එක්සේසත් කරලා ධාතුසේන නමින් රජ වෙනවා. ඉතින් එදා ද්‍රවිඩ ආක්‍රමණිකයන්ට විරුද්ධව සටන් කරන්න අනුරාධපුරයට යන ගමනේදී ඇතිවෙන එක්තරා සිදුවීමක් තමයි කලාවැව නිර්මාණයට මූලික වෙන්නේ. තමන්ගේ යුද්ධසේනාවත් එක්ක අනුරාධපුර නගරයට ඇතුල් වෙන්න හදනකොට එදා රාත්‍රියේදී මහා වැස්සක් වැහැලා කලාවය පිට අරගලනවා. අනුරාධපුර නගරයට ඇතුල් වෙන්න මේ පිරිසට කලාවය තරණය කරන්නම වෙනවා. ඒ වෙලාවේ බොහොම දුෂ්කරව අපහසුවෙන් තමයි මේ යුද්ධසේනාව කලාවය තරණය කරන්නේ. කලාවය තරණය කර ධාතුසේන කුමාරයා ඒ වෙලාවේ කීවලු, ගෝණ නදිය, අද මගේ ගමනට නුඹ බාධාවක් වූසේම අනාගතයේ දවසක මම නුඹේ ගමනටත් බාධා කරනවා කියලා. ඒ කාලේ කලාවය හඳුන්වලා තියෙන්නේ ගෝණ නදිය කියන නාමයෙන්. ඒ කීව විදිහටම රාජ්‍යත්වයට පත් වුණ කුමාරයා කලාවයේ ගමන හරස් කරලා විශාල වැවක් ඉදි කරනවා. ඒ තමයි කලාවැව. මීට අමතරව ජනප්‍රවාදයකුත් තියෙනවා කලාවැවේ නිර්මාණය ගැන. දීර්ඝ කාලයක් වනගතව හිටිය කඩවර නම් පුද්ගලයෙකු දුන් තොරතුරක් අනුව කැලේ සැඟවී තිබුණ ස්වභාවික ජලතටාකයක් විශාල කොට කලාවැව නිර්මාණය කළ බවත්, කාලනම් දරුවේ ජීවිතේ පූජා කරලා මේ කලාවැව ආරක්ෂා කළ බවත් මේ ජනප්‍රවාදයට අනුව කියවෙනවා. ධාතුසේන රජතුමා මුලින්ම හදන වැව තමයි මේ කලාවැව. වැවේ වට ප්‍රමාණය සැතපුම් 40ක්, එහෙමත් නැතිනම් කිලෝමීටර් 64ක් පමණ වෙනවා. සම්පූර්ණ වර්ගඵලය වර්ග සැතපුම් 7ක් වෙන කලාවැවේ ජලධාරිතාවෙන් කුඹුරු අක්කර 7000ක් විතර අස්වද්දන්න අතීතයේදී පුළුවන් වෙලා තියෙනවා.
ඉතිහාස තොරතුරු වලට අනුව ධාතුසේන රජතුමාගේ මරණයත් කලාවෙවත් එක්ක බැඳිලා තියෙන බොහොම දුක හිතෙන කතාවක්. ධාතුසේන රජතුමාගේ පුත්‍රයෙක් වුණ කාශ්‍යප කුමාරයා ධාතුසේන රජතුමාගේ සංගවලා තියෙන වස්තුව සහ ධනෙ ඉල්ලලා කරදර කරනවා. කරදරකාරී කාශ්‍යපව කලාවෙව ළඟට එක්කගෙන ගිහින් මේ තමා මාසතු ධනය කියලා ධාතුසේන රජතුමා කලාවෙවේ වතුර පෙන්නපු වෙලාවේ කේන්තිය කාශ්‍යප රජතුමාව කලාවෙවේ බැම්මට තද කරලා මැටි ගහලා මරලා දැම්ම කියලා තමයි ඉතිහාස කතාවල සඳහන් වෙන්නේ. ඉතින් දරුවනේ ක්‍රිස්තු වර්ෂ 473 දී සිදු වූ ධාතුසේන රජතුමාගේ මරණයත් එක්ක ධාතුසේන රාජ්‍යයෝගය අවසන් වෙනවා. සියවස් ගණනාවක් ගෙවිලා ගිහිල්ලත් අදටත් කලාවෙව වියලි කලාපයේ ජන ජීවිතයට කෘෂිකර්මාන්තයට ඍජුවම දායක වෙනවා. අද කතාව මෙතනින් ඉවර කරනවා දරුවනි. ආයෙත් දවසක ඉක්මනින්ම හම් වෙනකල් දුවලා පුතාලා හැමෝටම ආයුබෝවන්.